ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වෙද්දි ජනප්‍රියතම තරඟ රටාව තමයි T20 තරඟය. T20 තරඟවල එතෙක් මෙතෙක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් අතරින් දක්ෂතම ක්‍රීඩකයන් එකතු කරලා සුපිරි කණ්ඩායමක් ක්‍රිකට් ෆෝ වෙබ් අඩවිය පළ කරලා තියෙනවා. මේ කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයෝ ඇත්තට මේ කණ්ඩායමට ඇතුළත් වූ යුතුම ක්‍රීඩකයෝද කියන එක ඔයාලත් මේ වීඩියෝ බලලා අවසානයේ කමෙන්ට් කරන්න. මේ වෙබ් අඩවිය කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා විදිහට නම් කරලා තියෙන්නේ කොදුව ප්‍රහාරාත්මක ප්‍රතිකරු ක්‍රිස් ගේල් එක්ක ඩේවිඩ් වෝනර්. මෙතෙන්දි T20 ක්‍රීඩාවේ බ්‍රැඩ්මන් විදිහට තමයි මේ වෙබ් අඩවිය හඳුන්වලා තියෙන්නේ. T20 ජාත්‍යන්තර පිටිය පළමු ශතකලාභියා වගේම මේ රටාවේ ඉහළම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයා විදිහට ඉදිරියෙන් ඉන්න ගේල් මේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා වෙන එක ගැන කිසි කෙනෙක්ට ගැටලුවක් නැතුව ඇති. අනිත් ආරම්භක ප්‍රතිකරු විදිහට නම් කරලා තියෙන්නේ ඩේවිඩ් වෝනර්. ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරන මේ සුපිරි ප්‍රතිකරුවා ආරම්භක ප්‍රතිකරුවෙකු විදිහට ක්‍රිස් ගේල්ට් පමණක් දෙවන වන ආරම්භක ප්‍රතිකරුවෙකු විදිහට තමයි මේ වෙබ් අඩවිය හඳුන්වලා තියෙන්නේ. කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුවා විදිහට නම් කරලා තියෙන්නේ තවත් සුපිරි තුන්වරියව ක්‍රීඩකයෙක්. ඒ තමයි වර්තමාන ජාත්‍යන්තර පිටිය තුල දකින්න නැති ෂේන් වොට්සන්. වොට්සන් තමන්ගේ කාලේ ජාත්‍යන්තර පිටියේ හිටපු සුපිරිම T20 ක්‍රීඩකයෙක් විදිහට තමයි විචාරකයෝ හඳුන්වන්නේ. කණ්ඩායමේ අංක 4 ස්ථානයට තෝරලා තියෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළ තවත් සුපිරි ප්‍රතිකරුවෙක් වන AB ඩිවිලියස්. ඩිවිලියස් ඕනෑම තැනකින් පන්දුවට පහර දෙන්න පුළුවන් ප්‍රතිකරුවෙකු විදිහට තමයි පිළිගැනීමක් තියෙන්නේ. ඒක නිසා තමයි ඔහුට අංශක 360 ක්‍රීඩකයා විදිහට හැඳින්වීමක් කරලා තියෙන්නේ. මේ ක්‍රීඩකයා ලෝක කණ්ඩායමේ ඉන්න එක ගැන කිසිම විවාදයක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. කණ්ඩායමේ අංක 5 ප්‍රතිකරුවා විදිහට නම් කරලා තියෙන්නේ ඔස්ට්‍රේලියා ප්‍රහාරාත්මක ප්‍රතිකරු ග්ලෙන් මැක්සෙල්. මැක්සෙල් ප්‍රතිකරුවෙක් විදිහට වගේම පන්දු යවන්නෙක් විදිහට T20 තරඟයක වෙනසක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි වර්තමාන පිටියේ ඉන්න පන්දු රකින්නන් අතරින් ඉහළින් ඉන්න පන්දු රකින්නෙක් තමයි මැක්සෙල් කියන්නේ. කණ්ඩායමේ තරඟ අවසන් කරන්න විදිහට නම් කරලා තියෙන්නේ කිරන් පොලාට්. ජාත්‍යන්තර තරඟවල ආරම්භයේ පෙන්නපු දක්ෂතා අවසන් කාලේ නොපෙන්නුවත් වර්තමාන කොදෙව් කණ්ඩායමේ නායකත්වය පවා ඔහුට පිරිනමන්නේ ඔහු සතු තරඟ අවසන් කිරීමේ සුවිශේෂී හැකියාව නිසා. පොලාට් ප්‍රතිකරුවෙක් වගේම පන්දු රකින්නෙක් සහ මදවේගී පන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට දායකත්වය දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මේ කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නෙක් විදිහට කොදෙව් කණ්ඩායම නියෝජනය කළ සුනිල් නාරායන් නම් කරලා තියෙනවා. නාරායන් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට තමන්ගේ පන්දු අරහතර නිමා කිරීමේ හැකියාව තියෙන පන්දු යවන්නෙක් වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් සේවය කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. කණ්ඩායමේ ඊළඟ අවස්ථාව ලැබිලා තියෙන්නේ අප්ගනිස්තාන කණ්ඩායම නියෝජනය කරන තරුණ දක්ෂ ක්‍රීඩකයෙකු වන රෂිඩ් කාන්ට. රෂිඩ් මේ වෙද්දි ජාත්‍යන්තර පිටියේ ඉන්න පහර දෙන්න අමාරුම දඟ පන්දු යවන්නෙක් විදිහට තමයි පිළිගැනීම තියෙන්නේ. රෂිඩ්ට තරගයක් අවසානයේ වේගින් ලකුණු ලබා ගැනීමට හැකියාවක් තියෙනවා වගේම ඔහුට පන්දු රකින්නෙක් විදිහට කණ්ඩායමට දායකත්වයක් දෙන්න පුළුවන් දක්ෂයෙක් කියලා තමයි ප්‍රසිද්ධ. කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්න විදිහට නම් කරලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ලසිත් මාලිංග. ජාත්‍යන්තර T20 පිටියේ එතෙක් මෙතෙක් ඉහළ කඩුලාභියා විදිහට ඉදිරියෙන් ඉන්න මාලිංග ආරම්භයේ ඉඳන්ම ජාත්‍යන්තර T20 පන්දු යවන්නන් අතර භයානකම පන්දු යවන්නෙක් විදිහට තමයි හැඳින්වීම ලැබිලා තිබුණේ. ලසිත් මාලිංගගේ සහායක පන්දු යවන්න විදිහට කණ්ඩායමට නම් වෙන්නේ මාලිංග හමුවේ ගුරුහරුකම් ලැබලා ජාත්‍යන්තර T20 පන්නරේ ලබා ගන්න ඉන්දියා කණ්ඩායම නියෝජනය කරන දකුණු වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රා. වර්තමානයේ අවසන් පන්දු වාර කීපයක් ක්‍රියාත්මක කරන ලෝකයේ ඉන්න හොඳම පන්දු යවන්නා විදිහට සලකන බුම්රා මාලිංගත් එක්ක තරඟයක ආරම්භක පන්දු යවන්නා විදිහට ජාත්‍යන්තර පිටියේ සෙල්ලම් කරන්න ලැබුණොත් ප්‍රතිකරුවන්ට ඒක මොනතරම් අමාරු අත්දැකීමක් වෙයිද කියන එක මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සෙල්ලම් කරන තරඟ නරඹන ප්‍රේක්ෂකයන්ට නම් ඒ තරම් අලුත් අත්දැකීමක් නෙවෙයි. මේ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා විදිහට නම් වෙලා තියෙන පාකිස්තාන් තුන්වරියව ක්‍රීඩක සයිඩ් අෆ්රිඩි. තම දක්ෂ පන්දු යවන්නෙක් ඒ වගේම වේගයෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් වගේම දක්ෂ පන්දු රකින්නෙක් සයිඩ් අෆ්රිඩි. මේ තමයි ක්‍රිකට් ෆෝ වෙබ් අඩවියේ පළ කරලා තියෙන ලෝක කණ්ඩායම. මේ කණ්ඩායමේ ජැක් කලිස්, විරාට් කොහ්ලි, රොහිත් ශර්මා, අජන්ත මෙන්දිස් වගේ ක්‍රීඩකයෝ නැතිවීම තරමක පුදුමයට කරුණක් වුණත් මේ කණ්ඩායමේ නම් කරලා තියෙන ක්‍රීඩකයෝ ජාත්‍යන්තර T20 පිටියේ කිසිවෙකුට නොදෙවෙනි ක්‍රීඩකයන් විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයාලා හිතනවා නම් මීට වඩා දක්ෂ ක්‍රීඩකයෝ මේ කණ්ඩායමට එන්න පුළුවන්කම තිබුණා කියලා ඒ ක්‍රීඩකයන්ගේ නම් වීඩියෝව අවසානයේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.